ආයුබෝවන් හැම දෙනෙක්ටම මැද පෙරදිග ඇතුළු ගොඩක් රටවල ඉන්න බොහෝ දෙනෙක් කමෙන්ට් කරලා තිබුණා ශ්‍රී ලංකාවට යන ගුවන් යානා පිළිබඳ දැනුවත් කරන්න කියලා. ඒ වගේම ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි ශ්‍රී ලංකාවට ගියාම අනිවාර්යෙන්ම මුදල් ගෙවල නිරෝධායනය වෙන්න ඕන කවුද? ඒ වගේම නොමිලේ රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙන්න පුළුවන් කාටද කියන එක. ඩුබායි සිට සතියට ගුවන් වාර 6ක් ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක වෙන නිසා බොහෝ දෙනෙක් අහලා තිබ්බා ඩුබායි හරහා ශ්‍රී ලංකාවට එන්න පුළුවන්ද කියලා. මේ සියලුම කාරණා පිළිබඳ මේ වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විදේශගත ඔබට වැදගත් තොරතුරු නිරන්තරයෙන්ම රැගෙන එන අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ සිට කටුනායකට මේ වන විට ෆ්ලයි එමිරේට් ගුවන් වාර 4ක් ක්‍රියාත්මක වෙනවා. පෙබරවාරි 27 වෙනිදා සිට තවත් ගුවන් වාර දෙකක් වැඩි කර සතියට පැමිණෙන ගුවන් වාර සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ දමන බව ෆ්ලයි එමිරේට් ගුවන් සමාගම නිවේදනය කර තිබෙනවා. ඒ වගේම එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ සිටින අයට විශේෂ අවසරයක් නැතුව ඕනෑම වෙලාවක ගුවන් ටිකට් පතක් අරගෙන ශ්‍රී ලංකාවට එන්න පුළුවන්. නමුත් නිරෝධායනය PCR සහ ට්‍රාන්ස්පෝර්ට් තමන්ගේ වියදමින් සිදු කරන්න වෙනවා. මේ නිසා ජෝර්දාන්, සයිප්‍රස්, ලෙබනන්, ඕමාන්, සෞදි, ඉතාලි වගේ රටවල බොහෝ දෙනෙක් අහලා තිබ්බා අපට ඩුබායි වලට ඇවිල්ලා ශ්‍රී ලංකාවට එන්න පුළුවන්ද කියලා. ඇත්තටම විශේෂ අවසරයක් නැතුව ශ්‍රී ලංකාවට එන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ තවමත් එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ සිටින අයට පමණයි. ඒ නිසා වෙනත් රටක ඉන්න කෙනෙක්ට එක්සත් අරාබි එමිරේට් රාජ්‍යය හරහා ශ්‍රී ලංකාවට එන්න අවශ්‍යයි නම් අනිවාර්යෙන්ම ඒ සඳහා විශේෂ අනුමැතියක් තිබිය යුතුයි. ඒ වගේම සෞදි අරාබියේ සිට සෑම සඳුදා දිනකම කාගෝ ෆ්ලයිට් එකක් ක්‍රියාත්මක වෙනවා. එම කාගෝ ගුවන් යානය සාමාන්‍යයෙන් මගින් 70කට විතර එන්න පුළුවන්. නමුත් අය කරන ගාණ වැඩි. මොකද COVID-19 තත්ත්වය නිසා 50%ක මගින් ප්‍රමාණයක් තමයි රැගෙන එන්නේ. එලෙස පැමිණෙන අයටත් ට්‍රාන්ස්පෝර්ට්, PCR සහ නිරෝධායනය සඳහා ගෙවන්න වෙනවා. ඊට අමතරව විදේශගතව අසරණුවන් ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ගුවන් යාන දිනකට එකක් ක්‍රියාත්මක වෙනවා. එම ගුවන් යානයේ පැමිණෙන අයට නොමිලේ රජයේ නිරෝධායන මධ්‍යස්ථානවලට යන්න පුළුවන්. එම ගුවන් යානයේ එන්න අවස්ථාව තිබෙන අයට අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් දැනුම් දීමක් කරනවා. විදේශගත ඔබට සහ විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට වැදගත් නිවුස් නිරන්තරයෙන්ම රැගෙන එන අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.